මුලදී වෙහි සීමිත භූමියකට කොටු වී සිටින කොටි රසවාදීන්ට ඔවුන්ට අවනත නොවන වන්නේ අහිංසක ජනතාවට අමානුෂික වදහිංසා පමුණුන බව හෙළිවේ. මුලදීම ධර්මපුරම් ප්‍රදේශයෙන් පලා යාමේදී රසවාදීන්ට අවනත නො වූ පවුලක සිඟිත දරුවෙකු පවා ඔවුන් පැහැරගත් බවද වාර්තා විය. මෙම අමානුෂික ඛේදවාචකයේ එක් උදාහරණයක් පිළිබඳවයි අද වන්නේ මෙහුමේ අවධානය. धर्मपुरम प्रदेश युधामुदावे अटवन सेनांक्य मुदागत पसु मेम आत्तम्मा एतलु देमहल्लन तम निवसे निराहारव हेंडु कंदुलिन सिटिनु हमुदावट निरीक्षणे उना තම දියණිය හා බෑනාද සමග මේ දෙමහල්ලන් එකම නිවසක ජීවත් වූ අතර පවුලට සතුට ගෙන දුන්නේ හත්හැවිරිදි මේ ආත්තම්මාගේ මිනිපිරියයි. මවට පියාට වඩා පාර්වතී නම් වූ සිඟිති දියණිය සිය ආත්තම්මාට ආදරය කර තිබෙනවා. ආත්තම්මා කෑම කනතුරු මිනිපිරිය කෑම කෑවේ නැහැ. ආත්තම්මා නිදනතුරු මිනිපිරිය නිදාගත්තේ නැහැ. බෑනා හා දියණිය කුඹුරේ වැඩ කරන විට ආත්තම්මා සමග සෙනෙහස බෙදාගත්තේ ඇයයි. එල්ටීටීය මේ ප්‍රදේශයෙන් පලා යන විට මෙහි සිටි සිවිල් ජනතාවද බලහත්කාරයෙන් රැගෙන ගොස් සෙල්ලම්මාගේ දියණියට හා බෑනාටද එල්ටීටීය තමන් සමග පැමිණෙන ලෙස තර්ජනය කර තිබෙනවා. ඊට අකමැති වූ විට හත්හැවිරිදි පාර්වතී දියණිය එල්ටීටීය විසින් පැහැරගෙන ඉන්පසුව මෙම ආත්තම්මාගේ දියණයට හා බෑනාට තම දුව වෙනුවෙන් වෙනත් විකල්පයක් තිබී නැහැ. ඔවුන් පාර්වතී බේරා ගැනීමට එල්ටීටීයට එකඟ වී ඔවුන් සමග ගොස් තිබෙනවා. මේ දෙමහල්ලන් වැඳ වැටෙමින් එල්ටීටීයට කන ලව් කරද ඉන් පලක් වී නැහැ. තම දරුවන් හා මිනිපිරිය සොයා යාමට මේ දෙමහල්ලන්ගේ ගතට මෙන්ම සිතටද වාරුවක් නැහැ. ඔවුන් හමුදාවෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් හා සිඟිති මිනිපිරිය එල්ටීටීයෙන් බේරා ගන්න සලස්වනවා. ඒ කට්ටිය අපි බේරගෙන එනවා. ආවට පස්සේ අපි එකරගෙන ඉන්නම් මෙහාට. ආවනික අපි ඉස්සරහා ඉන්න අය අපි කොමරි ගන්නවා. ඔව් අපි මන්නේ මේ එල්ලාරින් මෙරිවි නෑ. කොමරි ගන්නවා කියලා කියන්ද? අනේ අම්මට එල්ලා පොලේ කොන දානේ. එල්ලා ඉන්දලා ඉන්දලා උල්ලිය. ආවන් දෙපි. ලෝගු දිගනෝ එල්ලා දෙන් උත්කන්. මෙම මව කඳුළු හඬමින් දෙවියන්ගෙන් අයද සිටින්නේ තම දියණිය හා තම සිඟිති මිනිපිරිය නැවත තමා ළඟට ගෙනත් දෙන නිසායි. මේ වන විට මෙවැනි මව්වරුන්ගේ දරුවන් මිනිපිරියන් දූ පුතුන් විශාල පිරිසක් එල්ටීටීය බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනවා. මේ කඳුළු අපට පවසන්නේ එල්ටීටීයේ ම්ලේච්ඡත්වය සහ අද එල්ටීටී නිසා මේ ප්‍රදේශවල ජනතාව මුහුණ දී තින්න සත්‍යයයි. එල්ටීටී නායකයන් මෙවැනි අහිංසක මව්වරුන්ගේ දරුවන් ඔවුන්ගේ රැකවරණයට මිනිස් පෞරක් ලෙස යොදාගෙන තිබෙනවා. මෙය ජාත්‍යන්තර මානුෂවාදී සංවිධානවල සහ සියලු ලෝක ප්‍රජාවගේ අවධානය ලක්විය යුතු කරුණක්. යුද හමුදාවේ අරමුණ එම ජනතාව මුදා ගැනීමයි. වන්නි මානුෂීය මෙහෙයුමේ ඉලක්කය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් එම සිවිල් ජනතාවට නිදහස ලබා දීමයි. මේ මව්වරුන්ගේ කඳුළු පිසදා යලිත් සිනාසෙන දවසක් උදා කර දීමයි. රූපාණී සමන් කුමාර රාමවික්‍රම මුලතිව්හි මුදාගත් ප්‍රදේශයේ සිට